ශ්‍රී ලංකා ක්‍රිකට් ඇත්තින සංවිධානය කළ සුපිරි පළත් ක්‍රිකට් තරඟාවලිය ඉවර වුණේ ගාල කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමත් එක්ක. මේ තරඟාවලියේ දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෝ ගැන දැන් ක්‍රිකට් ලෝලින් අතර කතා බහක් ඇති වෙලා තියෙනවා. මේ විදිහට සුපිරි තරඟාවලියේ වැඩ පෙන්නපු පිතිකරුව පස් දෙනා කවුද කියලා තමයි අද අපි බලන්න යන්නේ. පිතිකරු අතර පස්වෙනි තැන ඉන්නේ දසුන් ශානක. තරඟාවලියේ පිතිකරුවෙක් වගේම නායකයෙක් විදිහටත් ගාල කණ්ඩායමට ලොකු සේවයක් කරපු ක්‍රීඩකයෙක් තමයි දසුන් කියලා කියන්නේ. මේ තරඟාවලියේ පිතිකරුවෙක් විදිහට ලකුණු 226ක් ගත්ත දසුන් පොදේ වේ කණ්ඩායම එක්ක පොදේවල හොඳ වැඩ පෙන්නපු නිසා පොදේ සංචාරයට ඇතුළත් වෙන්න ඉඩකඩ වැඩි කියලා තමයි ආරංචි වෙන්නේ. තරඟාවලියේ වැඩ පෙන්නපු පිතිකරුව අතර හතරවෙනි තැන ඉන්නේ අශාන් ප්‍රියංජන. අශාන් දැන් කාලයක ඉඳලා පළුම් පෙළ පිටියේ වැඩ පෙන්නන පිතිකරුවෙක්. අශාන් මේ තරඟාවලියේ ශතකයක් සහ අර්ධ ශතකයක් එක්ක ලකුණු 282ක් ගන්නේ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවෙක් විදිහට තමනුත් සූදානම් කියන පණිවිඩයත් එක්ක. පිතිකරුව අතර තුන්වෙනි තැන ඉන්නේ අශාන් වගේම පළුම් පෙළ පිටියේ තවත් හොඳ වැඩකාරයෙක්. ඒ තමයි මහේල උඩවත්ත. මහේල ශතකයක් සහ අර්ධ ශතකයක් එක්ක ලකුණු 283ක් ලබාගෙන තියෙන්නේ නුවර කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙක් එක්ක ලොකු සේවයක් කරමින්. මේ තරඟාවලියේ දෙවෙනි වැඩිම ලකුණු ලාභියා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල. දික්වැල්ල තමයි නුවර කණ්ඩායම වෙනුවෙන් පළවෙනි තරඟ දෙකට නායකත්වය දුන්නේ. දික්වැල්ල මේ තරඟාවලියේ ඉනිම 6කදී ලකුණු 315ක් ලබාගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය ලකුණු 105ක රඳවාගෙන. දික්වැල්ල මේ තරඟාවලියේ ශතකයක් වගේම අර්ධ ශතක දෙකකුත් ලබා ගන්න සමත් වෙලා තිබෙනවා. සුපිරි පළාත් තරඟාවලියේ සුපිරිම පිතිකරුව තමයි රොෂෙන් සිල්වා. රොෂෙන් මේ තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නේ අනෙක් පිතිකරුවන්ට වඩා පියවර කිහිපයක්ම ඉදිරියට තබමින්. රොෂෙන් තරඟාවලියේ තමන් ක්‍රීඩා කළ තරඟ තුනේ ලකුණු 535ක් ලබා ගන්නේ 178.33ක අදාහගත නොහැකි සාමාන්‍යයක්ද රඳවාගෙන. රොෂෙන් ද්විත්ව ශතකයක්, ශතකයක් වගේම අර්ධ ශතකයකුත් තරඟාවලියේදී ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ දක්ෂයන්ට අමතරව එක තරඟයකට ක්‍රීඩා කළ තාමත් වයස 19ක් වෙන පැතුම් නිශ්ශංක ඒ තරඟයේ ලකුණු 194ක් ලබාගෙන පිතිකරුව අතර 12 වෙනි තැන දිනා ගන්නට සමත් වීම ගොඩක් කතාබහකට ලක් වෙන කරුණක්. මේ විදිහට වැඩ පෙන්නපු අය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරඟාවලිවල නියෝජනය කළොත් ඔයාලා පුදුම වෙන්න එපා. වීඩියෝට කැමති නම් thumbs up කරන්න වගේම ඔයාගේ යහළුවන් අතර share කරන්නත් අමතක කරන්න එපා. මේ ගැන ඔයාලගේ අදහස් මේ වීඩියෝට පහතින් comment කරන්න. ඔයා තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැති නම් අපේ channel එක subscribe කරන්න. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.